12. අයිබෝවන් වෙලාව මධ්‍යහන 12යි. ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අංක 1 මධ්‍යහන පුවත් ප්‍රකාශ වේලා වැටුවෙල් සමගින් මම මදුෂාන්ත සිල්වා. මම බින්දියා මාර්බගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. එජාප නවසන්ධානය පිහිටුවීම කල්යයි. වස්කඩුවේ බස්රථ අනතුරින් 6 දෙනෙක් මරුට 61ක් රෝහලේ. ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා පොලිස් අත්අඩංගුවට. වැලිකඩ වන්දනාගාර අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන ජේනරල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වේ. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේදී අද අලුයම 5:15ට සිදු වූ බස් රථ අනතුරින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තවත් 61 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේගේ පුද්ගලයන් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු වන බවයි කළුතර උතුරු පොලිසිය පැවසුවේ. ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් වස්කඩුව ප්‍රදේශයේදී ලොරි රථයකට ඉසර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටි අද අලියම 5:15ට පමණ අනතුරක් සිදු වුණා. අනතුරින් තුවාල ලැබූ මගින් 58 දෙනෙකු නාගොඩ රෝහලට සහ 3 දෙනෙකු පානදුර රෝහලට රැගෙන යනු ලැබුවා. දරදී බස් එක වැදිලා මං ගිහලා වැදුනා සීට් යන්නේ. ඉස්සරහ ඉපද මෙයා වීට මෙයා තරම් ෆීල් එකයි කෙනෙක් වා ඔලිව් දැන් නගින් ඉක්මන් ඉස්සලා ගන්න කියලා කියනවා. මේ අනතුරින් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මියගිය පිරිස අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු වනවා. ඒ අතර ලංගම බස් රථයේ රියදුරාද වන බවයි කළුතර උතුරු පොලිසිය පවසන්නේ. තුවාල ලබා නාගොඩ සහ පාරදුර රෝහල්වල නිවාසිකව ප්‍රතිකාර ලබන පිරිස අතර පිරිමි පුද්ගලයන් 45ක් සහ කාන්තාවන් 10 දෙනෙක් වනවා. ඒ අතර කුඩා ළමුන් 2 දෙනෙකුද වන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. රියානතුරු සිදු වූ ස්ථානයේ ආවට ප්‍රදේශවාසීන් පවසන්නේ ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලංගම බස් රථය ලොරි රථයක් ඉසර කිරීමට යාමේදී මෙම අනතුර සිදු ඇති බවයි. මේ අතර පානදුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. මෙම අනතුරින් පෞද්ගලික බස් රථයේ රියදුරා සහ කොන්දොසරවරයාද බරපතල තුවාල ලබා මෙවන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ. රියානතුර සම්බන්ධයෙන් කළුතර උතුරු පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව හා තවත් පක්ෂ කිහිපයක් සංධානගත වීම හෙට දිනේ සිදු නොවන බවට වාර්තා වනවා. මේ පිළිබඳව ඇමතිනි තලතාතු කෝරළ මහත්මියගෙන් සිදු කළ විමසීමකදී ඇය පැවසුවේ නිල වශයෙන් මේ පිළිබඳව තමන් වෙත දන්වා ඇති බවයි. අපි දැක නිල වශයෙන් දැනුවත් කරලා කියනවා පක්ෂය හා සම්බන්ධ ක්‍රියාත්මක කරන්න හිතපු ඒ සන්ධානයට අත්සන් තැබීම සිදුවෙන්නේ නැහැ කියලා. මොකද ඒකට හේතුව තමයි පහුගියදා පැවතිච්ච සුත්‍යාධිකාරි මණ්ඩලයේදී සුත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් හැටියට විශාල පිළිසක් කරුණු දැක්වුවා. ඉතින් ඒ කරුණු දැක්වීමත් එක්කම ඇතිවෙච්ච අවබෝධතාවයත් ඒ වක්ෂත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ එකගතාවයක් නොවීම නිසා මේ කටයුත්ත පොඩ්ඩකට අතිකරන්න කටයුතු කරලා තියෙනවා ගරු නායකතුමා. ඉතින් අපි මේ වෙලාවේදී ඇත්තටම අපේ පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න පාක්ෂිකයට අපෙන් තියෙන වගකීම ඉෂ්ට වෙන ආකාරයේ සංධානයක් අපිට අවශ්‍යයි. සංධානයේ තුල රටේ තියෙන දැනන්තම පක්ෂයේ හැටියට සජ්ජාතික පක්ෂයට තියෙන සමාහිමි කරගන්න අපි සූදානම්. අපි ඉදිරියේදී රටේ තියෙන අනෙක් ප්‍රධාන පක්ෂ ගන්නාගත්තොත් මේ සංධානයට අපි ඇතුල් වෙනවා. මේ අතර තවත් පාර්ශව කිහිපයක් සම්බන්ධ කර ගැනීමට ඇති ඉල්ලීම් හේතුවෙන් හෙට දිනේ නවසන්ධානය පිහිටුවීම සිදු නොවන බව අමාත්‍ය පී හැරිසන් මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළා. නැ පෙරමුණ හදන්න හෙට දවස තමයි සූදානම් කරලා තිබුණේ. ඒත් අපිට තවත් පාර්ශව ගණනාවකින් ඉල්ලීම් තියෙනවා. විශේෂයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු කණ්ඩායමකුත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු කණ්ඩායමකුත් ඒ අයත් කියනවා ඒගොල්ලන්ටත් මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා මේක තවත් පුළුල් කරලා තවත් සංවාදයකට ලක් කරලා ඉවරලා මේ අස්සම් කිරීම පටන් ගත්තොත් හොඳයි කියලා ඒගොල්ලන්ගේ ඉල්ලීමක් තියෙනවා. ඒක නිසා අපිට ටිකක් මේක ප්‍රමාද කරන්න සිද්ධ වෙනවා.
ඒවගේ මේ අලුත් පෙරමුණ හදද්දි ඔබතුමාලා පක්ෂය ඇතුළේ අර්බුද ගන්නවා කියලා තියෙන මහලේකම් ධූරය වගේම මේ පක්ෂ මූලස්ථානයේ පිටවීම සම්බන්ධයෙන් ඒක නම් මොකද්ද නෑ සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රබල පෙරමුණක් හදනකොට ඒ පෙරමුණේ මහලේකම්වරයා ප්‍රබල පක්ෂයක කෙනෙක් විය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා ඇත්තම මමත් පෞද්ගලිකව ඒ ගැන මගේත් අදහස ඒකයි මොකද ඒ ලේකම්වරයා තමයි ඊට පස්සේ මන්ත්‍රීවරු නම් කරන්නේ ඒ වගේම කණ්ඩායම අනිත් වැඩ කටයුතු කරන්නේ ඒ සියල්ල එයාට ලොකු වගකීමක් පැවරන කෙනෙක් ඒ නිසා එයා මහලේකම් කම ප්‍රබල පක්ෂයට තිබොත් හොඳයි කියන එකයි මගේ පෞද්ගලික අදහස. ඉතින් ඒ වගේ යෝජනා ගණනාවකුත් ඉදිරිපත් වෙලා තිනවා. අපි ඒ ගැනත් සලකලා බලලා ඒ සම්දානේ අසම් කරනකොට තීන්දුව ගන්නවා. ඒ වගේම ඔබතුමා කිව්වා මේ ඔබතුමාලේ පෙරමුණට එකතු වෙන්න පොහොට්ටුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කටිය සූදානම් ගියා. නම් කීපයක් කියන්න බෑද? මම එහෙම කිව්වොත් ඒක එච්චර හොඳ නෑ. රත්නපුර පැත්තේ පොහොට්ටුවේ සමහර අපේක්ෂකයෝ ඊළඟට තවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ වගේ කණ්ඩායමක් ඉන්නවා. හෙටදිනේදී එක්සත් ජාතික පක්ෂයේ අවසානයට මුලපිරීම සිදුවන බව එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අර්බුද මැද එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ගමන් කරමින් සිටින බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂයට මුල පුරන්න වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අවසානයේ. ඒ තමයි ඒගොල්ලන්ගේ අවසානයේ ආරම්භය. ප්‍රශ්න නම් තියෙනවා ප්‍රශ්න වලට වැඩි ඒවා. ඒවා මහා කෝලහලයක ස්වරූපය ගන්න. මම නම් හිතන්නේ අපට අවාසිදායක වෙන අපේක්ෂකයා ඇයි කියලා. සජිත්. අනික් අයට වඩා ශක්තිමත් බවක් තියෙනවා. අනිත් අය කියන්නේ ඒගොල්ලන්ගේ අනිත් අපේක්ෂකයෝ හැටියට අනික් අයට වඩා සජිත් මහතාට ශක්තියක් තිබෙනවා. අපොයි ඉතින් අපිට තියෙන්නේ ලෙන්ත් එකෙන් ගහන්න. අපි ලෙන්ත් වලින් ගහන්න. විශාල පිම්මකින් අපි ඉදිරියේ. අපිට ඡන්ද ලැබෙන්න ඕන 70 ලක්ෂයකට උඩහා. මේ පාර තියෙන්නේ අපේ ජනප්‍රියත්වයට වඩා ආණ්ඩුවට තියෙන විරෝධය. ආණ්ඩුව ගැන තිබෙනා වෛරය තමයි ප්‍රකාශ වෙන්නේ මේ පාර ඡන්දේ. කොටාබේ මහත්තයාට මම විරුද්ධ වෙච්ච කාලයක් තිබුණා. හේතුත් මම කිව්වා. ඒ කාලේ ඉඳලා ඒ කාලය පසු කරගෙන දැන් කොටාබේ මහත්මයාව තීන්දුව කළත් ඔව් ජයග්‍රහණය කරවීමට වැඩ කිරීමට අපි තීරණය කර තිබෙන කාලයකට අපි ඇවිත් තිබේ. සජිත් ප්‍රේමදාස මහතායි මෛත්‍රී මහතා අතර තියෙනවා සම්බන්ධයක්. ඒ සම්බන්ධය අපිට ඉෂරදිය බයක් වෙන දෙයක් නෙමෙයි. දේශපාලන සම්බන්ධයක් කරා ගමන් කරයිද කියන සැකය ගැන ඉෂරදිය. නමුත් අපි මෛත්‍රීපාල මහත්තයා ගැන වැඩි විශ්වාස කරනවා. එතුමාගේ තියෙන මතවාදය, එතුමාගේ දෘෂ්ටිය අපේ දෘෂ්ටියට ඉතා සමානයි. සජිත් ප්‍රේමදාසගේ දෘෂ්ටියට සමාන නැහැ. දෙපාරක් කාප ගන්න බෑ. මොන විදියකින් හරි දෙපාරක් ඒ දේ වෙන්න බෑ. අපි වාත්තරලා අපේ විරුද්ධ පැත්තට යෑමේ ඒ සිද්ධිය නැවත වෙන්න බෑ. කොහොමවත් වෙන්න බෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ප්‍රධාන පාර්ශ්ව දෙකීම අර්බුත රැසක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ බදුල්ලේ පැවති හමුවකට එක් වෙමින්. අද වෙනකොට මේ ආණ්ඩු කරන පක්ෂය රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනක පැත්තක දාලා ඒ ආණ්ඩු කරන පක්ෂය ඇතුළේ තියෙන අර්බුත විසඳ ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා එක්සත් ජාති පක්ෂ සිරිකොත කියන්නේ දැන් නිකන් හිරිකිතයක් දැනෙන ආකාරයට එක්සත් ජාතික පාක්ෂිකයන්ට පවා පිළිකුලක් දැනෙන ආකාරයට නායක කුලල්කා ගන්න කෙහෙවලුවලින් අල්ලගන්න ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ ජනාධිපතිවරණයක් දැන් එළිබහිනකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා බලනවා එයාට ජනාධිපති වෙන්න මේකෙන් පාර කපා ගන්න පුළුවන්ද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා බලනවා හිටපු නායකකම රැකගෙන ඊළඟ ඉදිරියටත් යන්න පුළුවන් ක්‍රමයක් පාද ගන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් තවත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් බලනවා උඩ කැමති රනිල්ට යට කැමති සජිත්ට දෙකම හා කරන්න පුළුවන් දෙකම එකට ගන්න පුළුවන් වෙනත් නායකෙක් මේකට හොයා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් අද එක්සත් ජාතික පක්ෂේ බත් වෙලා තියෙන්නේ දැවැන්ත අර්බුදයකට. හැබැයි තවත් ගෙදරක රණ්ඩුවක් තියෙනවා. ඒ රණ්ඩුව මාධ්‍යෙ පෙන්නන්නේ නැහැ. හංගලා තියෙන්නේ. රනිල්ලට ඒක පෙන්න ගන්න හයියකුත් නැහැ. කොහෙද මේ රණ්ඩුව තියෙන්නේ? ඒක තියෙන්නේ රාජපක්ෂලගේ මැද මූලන වලව්වේ. කාල්ටන් ගෙදර. අන්න එතනත් මෙතන කණ්ඩායමක
ප්‍රශ්නයක් තියෙනවා. එතනත් හට්ටි මුට්ටි පොඩේ ගහන පවුලේ ඔප්පු උතුරප්පු ලියා ගන්න මහන්සි ගන්න ස්වභාවයක් අපිට පේනවා. දැන් අපිට පේනවා ඒ කඳුර ගත්තම රාජපක්ෂ කඳුර රටම සින්නක්කරේට ලියා ගන්න ඔවුනුත් මහන්සි ගන්නවා. ජනාධිපති රාජපක්ෂ කෙනෙක් කරලා අග්‍රාමාත්‍ය ධූරයත් රාජපක්ෂ කෙනෙකුට දීලා රටේ ලොකු නිලතල සහ තානාන්තර තනතුරු ඇමතිකම් රාජපක්ෂලාටම ලියා ගන්න කල්ලියක් කණ්ඩායමක් හදලා එතනත් දත කනවා වලි කනවා කෙහෙවලු පටල ගන්නවා හට්ටි මුට්ටි වලට තට්ටු කරනවා. එහෙත් පොඩි ගෝහරි තියෙනවා. නමුත් තාම එලි බැස්සේ නැහැ. නමුත් මේවා එලි බස්සන් නැතුව වලක්ව ගන්න පුළුවන් කමක් නැහැ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අද පෙරවරුවේ දිවෙනේ මධ්‍යස්ථාන 2995කදී පැවැත්වුණා. විභාගය සඳහා මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකින් සංඛ්‍යාව 339,369 දෙනෙක්. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අද පෙරවරු 9:30ට ආරම්භ වුණා. මධ්‍යස්ථාන 2995කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකින් සංඛ්‍යාව 339,369 දෙනෙක්. ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වීම සඳහා දිවයින පුරා පාසල්වලට දෙමව්පියන් මහත් උනන්දුවෙන් තම දරුවන් සමග පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාග පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථානයන්හි රාජකාරිය නිරත විභාග නිරීක්ෂකවරුන්ට ජංගම දුර්කථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ පොලිසිය හා යුද හමුදාව යොදවා විභාග මධ්‍යස්ථානවල දැඩි ආරක්ෂාවක් යෙදවීමටද පියවර ගත් බවයි. පෙරලෙන පිටු අතර හිත ඉල්ලන පණ ඇති කාටුනය ටෙලි තුඩට පණ දෙන අද දවස ටෙලි කාටුනය අංජන ඉන්ද්‍රජිත්ගේ සඳුදා සිට අද දවසින් අතුරුව තවත් දේශීය පුවත් කීපයක් විතරයි අවධානය. මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලත ඊබ්‍රහම් නැමැති සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයෙකු ඇතුළු දෙදෙනෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙන්න එක් අයෙකු ඔලිවිල් විශ්වවිද්‍යාලය තුළ එම සංවිධානයේ මතවාද පතුරුවන අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා සමග තවත් අයෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇත්තේ ඔට්ටමාවඩි අබ්දුල් පාර වලච්චින ලිපිනේ පදිංචි 25 හැවිරිදි මොහමඩ් නෞෂා ඩොමාර් නම් නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයායි. ඔහු සමග අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් තැනැත්තා වන්නේ ජයන්ති පාර අනුරාධපුර ලිපිනේ පදිංචි මොහමඩ් ස්මයිල් මොහමඩ් සල්මන් නැමැති ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුවෙක්. මෙම සිසුවා ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ මතවාද විශ්වවිද්‍යාලය තුළ පතුරුවා හරිමින් සිටි අයෙකු බවයි අම්පාර පොලිසිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. නාඳුන්න තුවක්කුකරුවෙකුගේ වෙඩිපහරින් වැලිකඩ බන්ධනාගාර අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන ජේලර්වරයා මරණයට පත් වී තිබෙනවා. ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ සිය රාජකාරිය නිමවා අම්බලංගොඩ කුලිකොට ප්‍රදේශයේ පිහිටි තම නිවස වෙත යමින් සිටියේදී. වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වැත්තේ වැලිකඩ බන්ධනාගාර අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන ජේලර්වරයා වන තිලිනරුවන් ජයරත්න නැමැති 44 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරිය නිමවා රුහුණු කුමාරි දුම්රියෙන් අම්බලංගොඩ දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ පස්වරු 5ට පමණ. එතැන් සිට තම යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටියේදී අම්බලංගොඩ මේටියාගොඩ මාර්ගයේ කුලීගොඩ ප්‍රදේශයේ කෝකර්මාන්ත ශාලාව අසල ඔහුගේ නිවස ආසන්නයේදී පිටුපසින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා. වෙඩිවදුණු ජේලවරයා යතුරුපැදිය තවදුරටත් ඉදිරියට ධාවනය කරද්දී එල්ල වූ තවත් වෙඩි ප්‍රහාර කිහිපයකින් ඔහු බිම වැටී ඇති බවයි පැවසෙන්නේ. බිම වැටුණු ජේලවරයා අසලට පැමිණි වෙඩිකරුවන් නැවත වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා යන ආකාරය CCTV දර්ශනවල පටිගතව තිබුණා. ප්‍රදේශවාසීන් සුවසරිය ගිලන් රථයකින් ජේලවරයා බලපිටිය මුල්කරොහල වෙත රැගෙන ගියද ඔහු ඒ වන විටත් මිය ගොස් සිටියා. තිදරු පියකු වූ ප්‍රධාන ජේලවරයාගේ නිවස පිහිටා ඇත්තේද වෙඩිවැදුණු ස්ථානයට මීටර කිහිපයක් ආසන්නයේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔහු වැඩතහනමකට ලක්ව සිට ඇති අතර ජේලවරයා නැවත සේවය පිහිටුවා ඇත්තේ දැනට මාස 4කට පමණ පෙරදී.
මේ සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසපීඑම් ලියාකත් මහතා විසින් සිදු කළා. විඩිතමීම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අලුයම කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. බෝම්බ ප්‍රහාරය එල්ල කළ පිරිස නිවස ඉදිරිපිට මල්වඩමක්ද තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පුත්තලම තිරම්මඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද අලුයම කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ සමග දරුවන් දෙදෙනා නිවසේ රැඳී සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වී නැහැ. නිවසේ භාණ්ඩ කිහිපයකට සහ දොර ජනෙල් වලට හානි සිදු වුණා. පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පිරිස නිවස ඉදිරිපිට මල්වඩමක්ද තබා පලා ගොස් ඇති බවයි නිවසියන් පවසන්නේ. ව්‍යාපාරිකයා පවසන්නේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයත් සමග නිවසේ ඉදිරිපිට සිට යතුරු පෙදියකින් පිරිසක් පලා ගිය බවයි. බොරළු සහ වැලි ව්‍යාපාරවල නිරතව සිටින මෙම ව්‍යාපාරිකයා සමග කලක සිට පිරිසක් ගනුදෙනුවක් සම්බන්ධයෙන් උරණව සිට ඇති බවයි පුත්තලම පොලිසිය පවසන්නේ. පොලිසිය සැකබල කරන්නේ එම පිරිස් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි. මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.